්‍රකෙන් පසනතා ද්‍රෝබයි එකයි එකතු වෙලා ඉන්නේ අද අපි ලෑස් වෙලා ඉන්නවා දෙව කීපයක් ගැන කතා කරන්න එකෙන් විශේෂ දැක් පිළිබඳව කතා කරන්න තමයි ලෑස් වෙලා ඉන්නේ දැන් ඒ අලුත් සෝන් එකක් සමග ඕගොල්ලෝ හුඟක් දන්න හඳුනන මියුසිෂන් කෙනෙක්ගේ ආදරණීය පුතෙක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ඉදිරියේදී ඔහුගේ සංගීතයත් ඔබ වැළඳගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේදී අපිත් එක්ක එකතු වෙනවා ප්‍රියාසූර්යසේන මහත්මයාගේ ආදරණීය පුතා ලක්ෂිත සූර්යසේන අයබෝන් ලක්ෂිත වෙල්කම් ටු ශ්‍රී ලංකා. Thank you. ඒ වගේම තමයි ලක්ෂිතත් සමඟ අපිත් එක්ක එකතු වෙනවා කපිල කෝසල ඔන් ගිටාර් අයබෝන් කපිල. ඉතින් ලක්ෂිත සූර්යසේන ප්‍රියාසූර්යසේන මහත්මයාගේ පුතා ලොකු ප්‍රශ්ය එකක් තියෙනවා දේදේ කිව්වහම එකැන ස්පෙශලි මියසික් ඉන්ඩස්ට්‍රිය එකේදී ප්‍රියාසූර්යසේන මහත්මයාගේ පුතා කිව්වහම හැමෝම් බලාපොරොත්තු වෙනවා මෙයා කොහොම සින්දු කියයිද මෙයාගේ මියසික් මොන වගේ වේද කියලා ලොකු ප්‍රශ්ය එකක් ඇති පොඩි කාලේම. ඔව් ලොකු ප්‍රශ්ය එකක් ඇත්තරම තියෙනවා මම පොඩි කාලේ සමහරලාට ඉස්කෝලේ දැන් ස්ටේජ් එකට යන්න කිව්වමත් මම යන්න බෑ. ඒ මොකද මගේ හඬ ඒ විදිහටම කම්පයා කරයි අප්පච්චි වගේම කියන්න ඕන ලොකු හැමතිස්සෙම ලොකු පිළිගැනීමක් තියෙනවානේ අප්පච්චිට. ඉතින් those are big shoes to fill කියලා කියන්නේ අන්න ඒ වගේ. ඉතින් සමහරට හරි බයෙන් තැතිගැන්මෙන් හිටියේ පොඩි කාලේ. දැන් ඉතින් ඒ වුණාට ඒ shoes fill කරන්න කාලේ හරි නේද? දැන් කාලේ හරි. දැන් ඔන්න shoes වලට fill කරන්න ඇවිල්ලා ඉන්නවා. මේ මං welcome to sri lanka කියලා කිව්වේ මේ ගොඩක් කාලයක් ලංකාවේ නෙමෙයි හිටියේ. ඔව් මම වසර 10ක් ඇතරම ඇමරිකාවේ හිටියේ. මම අධ්‍යාපනය කරා හේ මුලින්ම මගේ ග්‍රැජුවට් ස්ටඩිස් කරා පෝස්ට් ග්‍රැජුවට් ස්ටඩිස් කරා ඒ දෙකම කරලා ඉවර වෙලා අවුරුදු 10ක් ඔක්කොම ස්ටඩිස් කරලා PhD එකක් කරලා තමයි මම දැන් 10 years PhD එකක් කරලා ආපහු ලංකාවට ඇවිල්ලා මියුසික්ද කරියර් එක කරගෙන ඉන්නේ නැ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැත්නම් ඒ PhD එකේ ස්ටඩි කරපු නැනෝ ටෙක්නොලොජි පිළිබඳව ඒ කරියර් එකත් ෆලෝ කරනවද මෙහෙම නැහැ ඇත්තටම දෙකම බැලන්ස් කරන තමයි මගේ අදහස. ඉතින් මම හිතන්නේ අප්පච්චිගෙන් මට හම්බුන දායාදේ තමයි ඔහුගේ ගීත නේද බොහොම ජනප්‍රිය ආදරය කරන ගීතේ ගීත ඇසුරෙන් මට පුළුවන් රසිකයන් අතරට යන්න. ඉතින් මම හිතුවේ ඒකත් ඒ ගමම්ම නැනෝ තාක්ෂණය පිළිබඳව ටෙක්නොලොජි එක ගැන සම්බන්ධයෙන් ලංකාවේ යම්කිසි මතයක් ඇති කරලා ඒ මගේ අර ජනප්‍රියත්වයේ ඉවහල් කරගෙන ලංකාවට මොකක් හරි සේවයක් කරන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. ඒක නිසා දෙකම බැලන්ස් කරගෙන ඉදිරියට යන්න තමයි මම හිතාගෙන ඉන්නේ. ඒක ටෙක්නොලොජි පැත්තනොයි මියුසික් පැත්තෙන් දෙකෙම ලංකාවට දෙයක් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. අන්න ඒක තමයි අදහස. අදහස ඔන්න පළවෙනි ස්ටෙප් එක අරන් තියෙන්නේ අදහස වෙනුවෙන්. ඒ මොකද ඔයාගේ පළවෙනි ඔරිජිනල් එක ඔන්න දැන් රිලීස් කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. මේ ඔරිජිනල් එක ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව් මේක මේ සින්දුවේ නම ආදරවන්ති. මේක ඇත්තටම ලිරික්ස් ලිව්වෙත් මමමයි. මගේ හිතට ආව අදහසක් අනුව. ඉතින් ඔහෙ තනියම එහෙ පාඩම් වැඩ කර කර ඉන්න ගමන් ඔළුවට ආව දෙයක්. ඉතින් අප්පච්චි එතකොට විසිට් එකකට ඇවිල්ලා හිටියා සෑන් ෆ්‍රැන්සිස්කෝ වල ෂෝ එකකට. ඉතින් මම අප්පච්චිට කිව්වා මේකට මෙලඩි එකක් දාලා දෙන්න කියලා. අප්පච්චි ඒක අර සෑඩ් සෝන් එකක් විදිහට ඒක මෙලඩි එක දාලා දුන්නා. ඉතින් ඊට පස්සේ මම ලංකාවට ආවට පස්සේ මම තිලින රුණුගේ අයියට කියලා ඒක මියුසික් කරා. දැන් වීඩියෝ එකකුත් අවුට් කරලා දැන් සති දෙකක් විතර එච්චර වැඩි කල් නැහැ. ඉතින් ඔයගොල්ලෝ ඒක ප්‍රකාශනය කිරීම ගැන බොහොම සතුටුයි අපිට. අනිවාර්යයෙන්ම අපිටත් සතුටුයි. ඉතින් ඔන්න දැන් අපි ලෑස් වෙලා ඉන්නවා ලක්ෂිතගේ පළවෙනි ඔරිජිනල් සිංගල් එක ඔයගොල්ලන්ට රිලීස් කරන්න මේ ආදරවන්ති ලක්ෂිත සූර්යසේන. ලක්ෂිත සූර්යසේන ආදරවන්ති ලක්ෂිතගේ පළවෙනි මියුසික් වීඩියෝ එක ඔරිජිනල් මියුසික් වීඩියෝ එක වෙනවා. ෆස්ට් ඔෆ් ඕල් කන්ග්‍රැචුලේෂන්ස් මේ ගීතය නිර්මාණය කළ ඔන්න දැන් ඉතින් දක්වලා තියෙනවා. කොහොමද මේ වෙනකොට ප්‍රතිචාර මේ සෝන් එකට ඔයාව දන්න අයගෙන් ඔයා ප්‍රියාසූර්යසේන මහත්මයාගේ පුතා කියලා දන්න අයගෙන් මොන වගේ කමෙන්ට්ස් අහම වෙන්නේ? ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා. ඉතින් YouTube එකේ අවුට් වෙලා Facebook එකේ ලින්ක් එක දැම්ම වෙලේ ඉඳලා මුලින්ම යාළුවා තමයි ඒගොල්ලෝ ඔයා දැන් එහෙ ගිහිල්ලා මොකද්ද මේ කරන්නේ? මම මේ කරේ වෙනම දෙයක් කියලා එහෙම ලොකුම ඉතින් ඒගොල්ලන්ගේ ලොකු ප්‍රතිචාරයක් තියෙනවා. සමහරු හේ ඉඳලා මට කතා කරා. ලංකාවේ මගේ හිටපු පරණ ඉස්කෝලේ හිටපු යාළුවෝ ගොඩ දෙනෙක් මට අපහු කතා කරා. උඹ ඇවිල්ලා නියමිට වැඩේ කරනවා කියලා එහෙම. ඉතින් අප්පච්චිට ඇත්තටම අප්පච්චිගේ යාළුවෝ කතා කරලා තිබ්බම එහෙම පුතාගේ සින්දුවක් දැක්කා. ඒක මට ඇත්තටම ලොකු ගෞරවයක්. ඉදිරියට යන ලොකු ධෛර්යයක් අත්වලක් ගොඩ දෙනෙක් කතා කරලා කිව්වා අප්පච්චිගේ ශේස්ත්‍රය ගොඩක් වැඩි හිටියයි. ඉතින් දැනට ප්‍රචාර බොහොම හොඳයි. ස්ටේෂන්ස් වලින් කතා කරා මේ වගේ ටීවී ස්ටේෂන්ස් ඊළඟ රේඩියෝ ස්ටේෂන්ස්. ඉතින් බොහොම සතුටයි ලැබෙන ප්‍රචාර ගැන ඉදිරියට යන්න තමයි. තව අනිවාර්යයෙන්ම තවත් ලොකු සපෝට් එකක් තියෙනවා කියලා පේනවා. අපි ලෑස්ති වෙලා ඉන්නවා සජීවීව සෝන් එකක් අහන්න. ලෑස්ති නේද? ලෙට්ස් ගෝ ෆෝර් ඉට්.
පළවෙනි ඔරිජිනල් එක වුණාට අපි දැන් දැක්ක මියුසික් වීඩියෝ එක ඔය පළවෙනි ඔරිජිනල් එක වුණාට මීට කලින් ඔබේ පියාගේ ගීත අරගෙන රීමේක් කරලා ඔබ රිලීස් කරන්න තිබ්බා. ඔව් මම අවුරුදු දැන් 3කට විතර කලින් මම ලංකාවට ආවෙලාක මම අප්පච්චිගේ සින්දුවක් අරගෙන රීමික්ස් කරා සිහින විජිතේ ගීතය. ඉතින් ඒක ලියලා තිබ්බේ ප්‍රේමකීර්ති දිල්ලිස් මහත්මයා. අප්පච්චිගේමයි 1970 ගණන් වල මියුසික් කරලා තිබ්බේ. ඉතින් ඒ ගීතේට මම ගොඩක් බොහොම කැමතියි අත්‍තරම කුඩා කාලේ ඉඳලම. ඉතින් ඒක රීමික්ස් කරා මම ගොඩක් ඒකට හානියක් නොවන විදිහට ඒකේ ලස්සන ඒ විදිහටම තියලා රීමික්ස් කරන්න මම බාර දුන්නේ රංග දසනායක අයියට. ඉතින් එයා ඒ කාර්යය ඉතාම ලස්සනට සිද්ධ කරා. ඒකත් අවුට් වෙලා තියෙනවා. දැන් සෑහෙන කල් ඒක නම් කරලා. ඒක හොඟක් පරිස්සම් වෙන්න ඕන දෙයක් වෙන්න ඇති. සමහර විට පුතා හින්ද සමහර විට හොඟක් අය ඒ දේ ස්පෙෂලි ලොකු බලාපොරොත්තුවක් එක තමයි අහන්නේ. ස්පෙෂලි ඔයාගේ තාත්තා ගීතයක් නැවත වතාවක් රීමේක් කරනකොට අපි දන්න හඳුනන ගීතයක් එක විදිහකින් ඒක ඔරිජිනල් එකක් කරනවට වඩා වඩා චැලෙන්ජින් කියලා හිතුන්නේ නැද්ද? ඒක ගොඩක් බයෙන් කරේ මම ඇත්තටම. ඉතින් ඒකට ඇත්තටම එහෙම නරක ප්‍රතිචාරයක් හම්බුනේ නැහැ. තරුණ පරම්පරාවෙන් ඉතාමත්ම යහපත් ප්‍රතිචාරයක් හම්බුණා. ඉතින් අනිත් අයත් කිව්වා මේක හොඳයි. ඉතින් ඒ වුණාට ටිකක් බීට් එක නම් වැඩි කියලා සමහරු එහෙම කිව්වා. ඒ පරම්පරාවේ කට්ටිය. නමුත් එහෙම කවුරුත් බනින දෙයක් කරේ නැහැ. ඇත්තටම මට දැන් මේ පාරහම කොට දෙනෙක් කිව්වේ මේ විදිහට රීමික්ස් කරලා කරන්න අලුත් පරම්පරාවට ගීත යන්න ඕන අප්පච්චි පරණ ඒ කියලා තියෙන ගීත කියලා. ඒක ගැනත් අදහසක් තියෙනවා. ඒක බොහොම ප්‍රවේශමින් කරන්න ඕන දෙයක් අර ඔයා කිව්වා වගේ අතට. අනිවාර්යයෙන්ම හැබැයි අපි බලාගෙන ඉන්නවා ඔහුගේ ගීත අපිට නැවත නැවතත් අහන්න ලැබේවි කියලා. මොකද ඕනම ජෙනරේෂන් එකක් ආදරය කරන ගීත තමයි ඔහු නිර්මාණය කරලා තියෙන්නේ. එතන අද අපිත් එක්ක ලක්ෂිත සූර්යසෙන එකතු වෙලා ඉන්නවා. අපි ලෑස්ති වෙලා ඉන්නවා බ්‍රේක් එකක් ගන්න. බ්‍රේකෙන් පස්සේ නැවතත් එකතු වෙනවා.
Welcome back to the show. Quick update එකක් දෙන්නම් මම කලින් කිව්වා Snapchat පිළිබඳව ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොට Snapchat users-ලා ගොඩක් ලංකාවෙත් ඉන්නවා මම දන්න තරමින් අපේ Mr. ප්‍රභාතුත් එක්කෙනෙක්. ඒත් දැන් මේ පහුගිය අප්‍රේල් පළවෙනිදා ඉඳන් දැන් වෙනකන් Snapchat users-ලා මිලියන 3කින් අඩු වෙලා තියෙනවා. ඒකට හේතුවක් හැටියට කියන්නේ හුඟක් දුරට ඒගොල්ලෝගේ අලුත් අප්ඩේට් එකක් වුණා මේ ඩිසයින් එකේ. ඉතින් ඒ ඩිසයින් එකේ සමහරට යූස් කරන්න අමාරුකමක් නිසා වෙන්න ඇති කියලා තමයි ඒගොල්ලෝ හිතන්නේ. හැබැයි මිලියන 3ක් අඩු වුණාට ඒගොල්ලන්ට තව මිලියන 181ක් යූසර්ස්ලා ඉතුරු වෙලා ඉන්නවා. ඒ හින්දා ප්‍රශ්නයක් නැතුව ඇති කියලා මං හිතනවා. අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ලක්ෂිත සූර්යසේන. ලක්ෂිත, ඔයාගේ පළවෙනි ඔරිජිනල් එක දැන් රිලීස් කරලා තියෙන්නේ. අපි බ්‍රේක් එක අතරතුර කතා කරා. තවත් ඔරිජිනල්ස් කිහිපයක් ඔඩියෝස් දැනට සමහර විට කරලා තියෙනවා කියලා. අපිට මොකද බලාපොරොත්තු වෙන්න පුළුවන්? තව සින්දු දෙකක් මම හදලා තියෙනවා. ලිව්වෙත් මමයි, මෙලඩිස්ුත් මගේමයි. ඉතින් එක සින්දුවක් ඇත්තටම මට ගොඩක් බලාපොරොත්තු වෙන එක, ඇත්තටම ගොඩක් ලස්සනයි. ඉතින් ඒ සින්දු දෙක රිලීස් කරන්න ඕන. තව වීඩියෝස්ත් කරන්න අදහසක් තියෙනවා. නමුත් දැන් පළවෙනි එක කරලා දැන් ටිකක් ආර්ථික වශයෙන් පොඩ්ඩක් තදබදයකට මෙයා වෙලා තියෙන්නේ. ඒ නිසා තව ටික කාලෙකින් ලබන අවුරුද්ද විතර රිලීස් කරන්න, නැත්නම් මේ අවුරුද්ද යග වගේ රිලීස් කරන්න තමයි අදහස. දැන් ආදරවන්ති වගේම සොංග්ස් බලාපොරොත්තු වෙන්න පුළුවන් අපිට ඔයාගෙන්, නැත්නම් දැන් ආදරවන්ති ඔයාගේ පියා තමයි මියුසික් කරා කියලා කිව්වේ. මේ ඔයා කතා කරන අනිත් ඔරිජිනල්ස් එක ඔයාගේ තමයි මියුසික් කම්පොසිෂන්ස්, මෙලඩීස්? ඔව්, ඒ දෙක මගේ. වෙනස්ද මේකට වඩා? වෙනස්. දැන් ආදරවන්ති විරහ ගීතයක්, අනිත් මම ලිව්ව දෙක එකක් නිකන් අමුතු නිකන් මිස්ටීරියස් ටයිප් වගේ එකක්. ඕකේ, ස්පූකි. ඔව්, ඒක ඒ වගේ දෙයක්. ඊළඟ එක ඇත්තටම හැපි සොන් එකක්. මේක අර දෙන්න මෙයාව හම්බෙලා බොහොම මේ ආදරෙන් ඉන්න ඒ වගේ එකක් දැන්. ඉතින් ಜಾති තුනකින් සින්දු තුනක් තියෙනවා. ඒ තුන කොහොම හරි ටික ටික අවුට් කරගන්න තමයි ආසාවෙන් ඉන්නේ. All right, fingers crossed. අපි බලාගෙන ඉන්නවා ඒ සොන්ස් රිලීස් වෙනකනුත්. අපි ලෑස්තලා ඉන්නවා තව ගීතයක් ලයිව් අහන්න. Let's hear it. I
ස්තුති. ඒ ගීතවලට එච්චර අපි මහිතන්නේ පොඩි කාලේම අහලා අහලා එච්චර ආදරය කරන ගීත හින්දා තවත් ආදරය වැඩි වෙනවා ඒ සොන්ග්ස් අහනකොට. අපේ හදවතේ රැඳිච්ච ගීත. ඉතින් ඒකම තමයි මටත් බය. දැන් ඒකට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනනේ අර ඔයා කිව්වා වගේ. ඒක තමයි සාධාරණ ඉෂ්ට වුණා. නෝ ප්‍රොබ්ලම්. බොහොම බොහොම සතුටුයි මට දැනගන්න ලැබුණේ. ලක්ෂිත අවසාන වශයෙන් ඔයාට මේ ඔරිජිනල් එක කරන්න උදව් වෙච්ච කට්ටිය සහ මේ ගමන යන මියුසික් කරියර් එකට ස්විච් ඕව වෙන උදව් කරපු කට්ටියත් ඇති. ඔයාට ඒගොල්ලෝ මෙන්ෂන් කරන අවස්ථාවක් කරගන්න පුළුවන්. ඔව් මට ඇත්තටම ඉතින් කුඩා කාලේ ඉඳලා අප්පච්චිගේ ආශිර්වාදය තමයි ලැබුණේ. මගේ මවත් සංගීත ගුරුවරියක්. ඉතින් දෙන්නගෙම ලොකු උදව්වක් ලැබුණ අධ්‍යාපන කටයුතු වලට වගේම සංගීත වැඩ කටයුතු වලට මියුසික් වීඩියෝ එක සම්බන්ධයෙන් මුලින්ම අප්පච්චි මිල්ලි එක දාලා ලොකු උදව්වක් කරා. ඊට පස්සේ තිරින අයියා මියුසික් කරලා ඒක ප්‍රොඩියුස් කරන කෙනෙක්ටත් බාර දුන්නා. වාසව බදුගේ තමයි වාසව අයියා තමයි ඒක මේ වීඩියෝ එක කරේ. මාතර තමයි ෂූටින් තිබ්බේ. ඉතින් පසන් පුංචි හේවා වාසව තිලින ඒ කට්ටිය තමයි මතක් කරන ඕන වීඩියෝ එකට. ඉතින් ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් අප්පච්චිගේ ෂෝ එකක් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. ඔක්තෝබර් මාසේ අග වගේ කාලේ ඔක්තෝබර් 20 වගේ. ඉතින් ඒකට හැමෝටම ආරාධනා කරන තමයි දැන් මේ කටයුතු පටන් ගැනීම තමයි පවතින්නේ. ඒ කියන්නේ plans කිහිප ගොඩක් තියෙනවා මේ අවුරුද්ද වෙන කලින්. ඒගො බොහොම සතුටියක් දවස අපිත් එක්ක එකතු වුණාට ලක්ෂිත. ඒ වගේම තමයි විශේෂයෙන් සතුටවන්තව කපිල කෝසල. Thank you very much අද අපිත් එක්ක එකතු වුණාට. සුබ පතනවා කරන්න ඉන්න සියලු දේටම. Thank you Sasha. Thank you very much. Thanks so much. අපි last line තවත් song එකකට යන්න. Let's go.